ඔබත් අදම SLT Mobitel fiber connection එකට apply කරන්න. Velvet අලුත් වෙලා ගානත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. මට මහන්සියක් තනිකමක් දැනෙන හැම වෙලාවකම මට මේ වගේ නෙවරේ හිසට ඔළුව තියාගෙන ඉන්න දෙනවද? හැමදාම ඔයාට මාව වුණාන හැම වෙලෙම Music on. Okay. Close up back, Gamu. Paramigi. Please stand by. Silence. Shoot two. Take one. මට තනිකමක් පාළුවක් දැනෙන හැම වෙලාවකම මේ වගේ ඔයාගේ උරේ හිසට ඔළුව තියාගෙන ඉන්න දෙනවද? හැමදාම ඔයාට මාව වුණාන හැම වෙලෙම scene එක හොඳට ආවා. අපි ලන්ච් එක අරගෙන ඊළඟ සීන් ටික බලාගමු. ඕකේ? ලන්ච් බ්‍රේක් කරපන්කො පුතේ මාව කන්න වගේ බලාගෙන ඉන්නේ. වසන්ත? කමුනේ. අපිට කන්න තියෙන වෙනම තැනක. ඇයි? එහෙම තමයි. කපල් එකේ කිමිස්ට්‍රිය දන්න ඕනේ. කිමිස්ට්‍රිය? සමන් කොමස්නේ කරේ. හරි පස්සේගෙන යන්න පුළුවන්. Oh,
කොලස්. මං කන්නද? කන්න සර්. හැබැයි සට හරියයි දන්න. ඒ වයිද මම බත් එහෙම කාලා නැහැ කියලා. අපේ අම්මගේ කැම් කොහොමද රයිස? හැම දරුවෙක්ටම අම්මලා හදන කැම් ගොඩාක් රයි. වහ ගන්නු. නැත්තම් මට ඔක්කොම කන්නේ ඉතින්. අනේ නෑ සර්. සර් කන්න. මට මෙච්චර වැඩි. මං කිව්වනාට මට සර් කියලා කතා කරන්න එපා. ඒවා නම කියල කතා කරන්න උරු නෑස. අදෙන් අයත් කිව්වා. ඔබ රජ කරවන දවස සැප්තැම්බර් 3 මහජන සම්පත ජාතිකල ත්‍රයි මණ්ඩලයේ. විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න. ඒලි සෝලා ණයක් නවන ණයක් අරගන්න. අත්තේ. ආ. අත්තේ අර පැටි අයියාගේ පණිවිඩයට ආවේ. මොකක් කරේ ගැන විස්තරයක් දැනගන්න පුළුවන්ද අපිට? ආ. අර ළමයේ ගෑනු කෙනා ගැන නේද? ඔව්. එන්න ගෙට. නෑ නෑ, ඒකට කමක් නෑ අක්කේ. මේ අක්කට යලව මතකද? ඔව්. යාන්තමට වගේ මතකයි. දැන් ඒ දෙන්න කොහෙද ඉන්නේ නම් ගියේ? ඒක නම් මම දන්නේ නෑ. හැබැයි මේ ළමයාව හදාගන්න මේ ගෑනු කෙනා බොහොම අමාරුවෙන් හිටියේ. එතකොට යාලා ගියේ කොහෙටද කියලා අක්කට මතකද? ඒ ගෑනු කෙනා හිටපු ගමන් අතුරු දහන් වුණා. එතකොට දරුවා? දරුවා ඊට දවසකට දෙකකට ඉස්සෙල්ින් අනාථ නිවාසයකට දාලා. ඒ විස්තරයක් මං හරියටම දන්නේ නැහැ. එතකොට ඒ අනාථ නිවාසේ කොහෙද තියෙන්නේ කියලා දන්නවද? ඒක නම් මම දන්නේ නැහැ. හැබැයි අනාථ නිවාසෙ සෙට් කරලා තියෙන්නේ පීටර් යලු. පීටර් දැන් කොහෙද ඉන්නේ? පීටර් වැඩ කරන්නේ නගර සභාවේ කුණ්ඩලෝරියේ. ඒ කියන්නේ අපිට මිනිහගෙන් මේ ගැන තොරතුරක් දැනගන්න පුළුවන් වෙයි නේ අක්කේ? පුළුවන් වෙයි භාගෙ විට. හැබැයි මිනිහා සීබුද්දෙන් ඉන්නේ ලාට නෑ යන්න එපා. එහේ. මිනිහා හොඳ සීයෙන් ඉන්නේ ඩෝප් එක දාපු වෙලාවටනේ. ආ. අපි කොහොම හරි මිනිහා හොයාගන්න ඕන මල්ලි. අනේ හරි අක්කේ, thank you. හරි. Thank you.
යනවා කියලා කිව්වේ නෑ. මම දන්නවා ඉතින් ඉන්නවා කියලා. Happy anniversary. Thanks. මොකටද නේද? අතකට. ඉතින් පාටි එකේදී වැඩිය බලලා කතා කරලා නම්බර කිල්ල ගත්තේ. අද වගේ දවසක තමයි. අපි අද ඩිනර් වලට එළියට යන්නද? බලමු. චංචි. මට වෙඩින් එක නම් කල් දාන්න බෑ. අපි ඉක්මනට ගමු. අපි එක ප්ලෑන් කරමු. සංජී මං කිව්වනේ අපි ඕක ගැන වෙන වෙලාවක කතා කරමු. මේ මොනවද බොන්නේ? එදා බිව්වෙත් මොහිතෝ එකක්. අදත් එකම බොමු. ඕකේ. මේ මං කල්පනා කළේ අද මේ ඉන්නවද කියලා. හීනෙන් තමයි. සර ඉන්දියන් නැඩ් එකේ වැඩේ හරියාගෙන ඉන්නේ. මේ එහෙ ඉන්දියන් නිලියක් එක්ක. මොකද්ද මේ බ්‍රෑන්ඩ් එක? ඒක ඇවිල්ලා මේ 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 බුලත්ටේ බ්‍රෑන්ඩ් එක. බුලත්ටේ? ඔබට විකාරද දාපරේ? බබන්ට කියන්නේ දැන් බුලත්ටේ ගුණන්න කියලා. කිව්ව ගමන් අවුල් වුණානේ. ඒක මොසා මේ බුලත්තිර කිව්වට ඔය ඉතර ජාතිය බුලත්තිර නෙමෙයි. නිකන් ලස්සනට පැක් කරලා බ්‍රෑන්ඩ් කරලා එන අර දැකලා නැද්ද මේ 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 ෂාරුක්ලා ආක්ෂිලා එම් ඉන්නේ ඇඩ්වල්ට ඒ ජාතිය බුලත්තිරක්. අර මට විස්තරය එවංගු මම බල්ල කියන්න. ගේම ගහමු. මගේ මතේ රන්කහට. රන්කහට මගේ මතේ. මේ ලොකා. ඒක නෙමෙයි අර මේ 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 අලුත් කෙල්ල ගැන මොකද හිතන්නේ? පව් බං. අයින්සක දුප්පත් කෙල්ලෙක්. මේ මාරි ගොඩේ ආයි. ගොඩේ ආයිද ලොකා? යයි නේද බං. ඒ වුණාට බොසා බොසා වැඩි ලඟ වෙන්න යන්න එපා. ඒ දුර තියාගන්න. මොකද වැලියු එක වෙනයිනේ. ඈ මේ දාබරේ මට ආපහු පොඩ්ඩක් ළමා නිවාසෙට යන්න ඕන බා. එමුකටද මට ආපහු විස්තර වහ ගන්න ඕන. මං කොහොමද ආවේ කොහෙන්ද ආවේ ඒ හැමදේම. ඒවා දැන් අදාළ නැහැනේ බොස්. නෑ නෑ ඕනේ බණ අයියා. යමු බා. මට පොඩ්ඩක් සල්ලි වැදන් කරලා ලොකුවට දානයක් දෙන්න ඕන. ඒ නිසා අපි එක ගිහිල්ලා හෙටම කතා කරගමු. හරි මේ බොස් අර ගාමිණී ඉන්න තැන් වල ඔය ළමා නිවාසේ අනම් මණන් ගැන කතා කරන්න යන්න එපා. හරි. බයි එම කිව්වේ නෑ නෑ ඒව එහෙම තමයි. ඒ අදාළ දේවල් අදාළ අය දැනගත්තම ඇති. චරයි
මල්ලිකෝ මේ පුෂ්පයාගෙන් නම් අපිට සැනසෙල්ලක් නැතිම වෙයිය. හේමකෝ. හරි හරි. කෙල්ලට අයම් පාරක් ඇඩ්වාන්ස් එකක් හම්බුනහම අපි දීලා දාමු ওই සල්ලි ටික. හේම ලේසියෙන් මේ ප්‍රශ්නෙම බේරෙන්න හම්බෙන්නේ නැහැ අපිට. පුෂ්පයා බලන් ඉන්නම අපේ කෙල්ලව කසාද බඳින්නේ. අපේ පාරමීම ගෙදරට බඩු ටිකක් ගෙන මේ ඔයා හම්බ කරන සල්ලි ඒවා ඔයාගේ වියදමට තියාගන්න. ගෙදර කෑම බීමට මම මොකක් හරි මැච් එකක් ගන්නවා. ඇයි තාත්තේ මං කන්න බොන්නේ මේ ගෙදරින් නෙවෙයිද? මේ අද ෂූටින් කොහොමද? නවලක් නෑ. ෂේප් එකේ කරගෙන යන්න. මහන්සිත් ඇතිනේ. ඇඳුම් මාරු කරලා ඇඟ හොද ගන්න. මං තේකක් හදන් එන්න. අපේ මාවත් ඉන්නේ පුෂ්පේ මල්ලි එන්නකෝ වාඩි වාසි වගේනේ ඈ මේ හොඳ හොඳ බඩු මළුවේමත් ඇවිල්ලා තින්නේ මේ ගෙදරට කන බොන බඩු වගේක් මල්ලි අන්න හොඳයි එහෙම තමයි හොඳට කාලා බීලා සැපට ඉන්න ඕනේ අද දවල්ටත් මේ මස්සේම කෑවනේ මාමා නේද නෑ නෑ වංගියන්නේ හොඳයි එහෙම තමයි සැපට ඉන්න ඕනේ නැන්දා ණයට හිටියත් සැපට ඉන්න ඕනේ ඈ අනේ පුෂ්පේ මල්ලි හිටන් ඉදර මං ওই සල්ලි ටික දෙන්නම්කෝ දවස් දෙක තුනයිනේ පරක්කුනේ මල්ලි ওই විදිහට කතා කරන්න ඕනේ නැහැ නේ බඩසිරි සද්දේ නෑ නෑ ඒකත් ඇරි ඒකත් එහෙම තමයි මොකද සල්ලි වැඩි වෙනකොට සැප වැඩි වෙනවා සැප වැඩි වෙනවා කියන්නේ සද්ද වැඩි වෙනවා නැන්දා මම මේ ආවේ සල්ලි ඉල්ලන්න නෙමෙයි මං කියන්න ආවේ හොඳට කාලා බීලා සැපට ඉන්න කියලා ණයට ඉදියට ගමන්නේ සැපට ඉන්න බෑ මාත් එන ගිහලා එන්න පිස්සුද බං අපි කරන්නේ කලාවක් මස් කඩයක් නෙවෙයි ඒ කියන්නේ වගීෂ නැතුව වෙන කත් එක්කත් ඇක්ට් කරන්නේ නැද්ද ලැබෙන මාසෙ ඉඳන් හරියට දිනේට ගෙවල් කුලී සල්ලි බැංකුවට වැඩේ